தாத்தே தாத்தே இக்கம் கல்ல இந்த தாத்தே மாமா கோயர் கியோத்தேம முகுத் தாகண்டாம் பெண்டே புதே ஹா மே கிரிக்கெட் கியன க்ரீடாவ போம வெதகத் க்ரீடாவ ஹரி ஹரி அன்ன ஏனிசா அபி மே கிரிக்கெட் க்ரீடாவ கியன எக ஹரியட கலோத் அபே முழு பரம்பராவ அந்தர்ஜாதிக கீர்த்தியகட பத் வெனவா புத்தி मगे तरुण दाते मगे परंपरावट अंतर्जाति कीर्ति अकर मम हम कसादे अकर दाते क्रिकेट अंतर्जाति मैं इधन क्रिकेट गाने मगे परंपरा रखगंडे मम कव दावत परंपरा रखगंड मंग दिवी मैच वगे लबड़ा मेट गेम प्राक्टिस 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 अय्या परण क्रिकेट कार उपदेश බුදුම ටැලන්ට් එකක් තියෙන්නේ. ඒක අයියට කියන්න. ඕකේ. බැට්ස්මන් වතුර කියන්නේ ඉස්සෙල්ලා මූ අරගෙන යනවනේ වතුර ගවුන්ඩ් එකට. බුදුම ටැලන්ට් එකක් මූට තියෙන්නේ. අන්න පුතේ එතන ඉඳලා නෝය පටන් ගන්න ඕනේ. බංකුවේ ඉඳගෙන තමයි අපි ඔක්කොම දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒක හරිම වැදගත්. එතකොට පුතා වැඩියෙන්ම කැමති බැටින්ද බෝලින්ද? මේ බැටින් බැටින්. ඇටි වෙරි ගුඩ්. එහෙමනම් පුතේ බැට්ස්මන් කෙනෙක් හැටියට අපිට අනුගමනය කරන්න ඕන දේවල් ඉගෙන ගන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා. ආ ඒක බොහොම වැදගත්. එතකොට දැන් බලන්න මේ මහතුරුන්ගේ ක්‍රීඩාව. ඒක හරියට මේකේ මේ තියෙන දේවල් ඒකේ දේව රහස් වගේ. එතකොට පුතා කොහමද කී බැටින්ද ප්ලේ කරන්නේ? ඈ එතකොට නෑ මේ මේ ඕක කී ඩවුන්ද ප්ලේ කරන්නේ? ආ ඩවුන් කියන්නේ මූ ගියාම අනිත් එවුන් ගොඩාක් කීප දෙනෙම ඩවුන් යනවා. ओपन දැන් බලන්න පිච් එක අලුත් මැච් එකට ගියාම නිව් බෝල් අලුත් බෝල් නිකන් කිරි තොයිය වගේ දිලිසෙනවා පේන්නේ ඕපන් බැට්ස්මන්ට තමයි හරිද අන්න ඒ නිසා ෂොට්ස් වලට නොගිහින් අපි හැමතිස්සෙම බෝලේ අල්ල අල්ල ඉන්න ඕනේ පරණ වෙනකන් බෝල්ලට වෙන්නේ මට වෙච්ච ටිකමයි ඇයි දැන් පරණ වෙනකන් ඕක අල්ල අල්ල ඉන්න තමයි වෙන්නේ අයියට කියන්න ඉතින්
මුංගි අම්ම රට ගිය දවසේ ඉඳන් මගේත් වැඩේ ඕක තමයි. අන්තිමට ඉතින් ඇයිගේ? නෑ මං කිව්වේ මේ පරණ වෙනකම්ම අල්ලා අල්ලා හිටිය අන්තිමට දන්නේම නැතුව පරණ වෙලා ගියා. පස්සේ අයින් කළා දැන්. ඈ? ඈ? මොකද? ඇයි බං ඉස්පිරිතාලේ ඇඳගම මං හිටියේ තාත්තා මතක නෑ 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 නෑ. බුදා මම කිව්වේ එහෙම නෙමෙයි. බෝලේ පරණ වෙනකම් ෂොට්ස් වලට යන්න හොඳ නෑ. පිස්සුද බං මොකද ඉතින් ෂොට් වලට යන්න නැත්නම් බැට් කරන්න නැතුව නිකන් ඉන්න එපා බං. බැට් කරන්න ගියා නම් ෂොට් කරන්න ඕනේ. නෑ වශයෙන් මේක කියන දේ අහනකොට පඬිතයා වෙන්න හදනවනේ දැන් බෝලේ නියු නිසා අලුත් බෝල් එක අලුත් පන්දුව ස්විංග් වෙනවා ඒකින්ද ටිප් කැච් එක කොයි වෙලාවෙයි හයිද දන්නේ අන්නේ ඒ නිසා මේ හැමතිස්සෙම කරන්න ඕනේ බෝලේ පරණ වෙනකන් ලෑල්ල දාගෙන ඉන්න ඕනේ ඉතින් බා ඕක මොකටද බා ලෑලි දදා ඉන්නේ පරණ බෝලකින් මැට් එක ගැවුවා ඉවරයි එහෙම කොහමද මස් එහෙම කොහමද මස් ඉන්න ක්‍රිකට් ගහන්නේ ओवर पहलोकनी මේ ඩොක්ක 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 ඉන්නවා ආ ඊට පස්සේ ඩොක්ක ඩොක්ක ආ ඊට පස්සේ ඉතින් අත දිගාරලා ගන්නෝනේ කොල්ලනේ නෑ පුතා ඕපන් බැට්ස්මන් එහෙම ෂොට්ස් වලට යන්න නම් හීන් ඩාඩිය දානකන් ඉන්න ඕනේ ඈ හීන් ඩාඩිය දාන්න පටන් ගත්තට පස්සේ තමයි ෂොට්ස් වලට යන්නේ විශ්වාස බා ඒක තමයි මම පිළිගන්නේ ඇයි ෂොට් එකකට ගියාට පස්සේ තමයි හීන් ඩාඩිය දාන්නේ ඕනනම් ඊට කලින් බොස් එකක් දා ගන්න ඊට පස්සේ බොස් එකක් දාලා ෂොට් එකක් දෙකක් ගහනකොට ඕන හීන් ඩාඩිය දාන්න किलोमीटर පන්දු එන්නේ නිකන් 145 50 විතරනේ. ඔව්. එතකොට ඉතින් මට අර හීනියට තියෙන දහඩිය මොරර ගෙඩි වගේ වැටෙන්නේ. ඔව්. ඒක නක් කරනවා. මස්සිනා. දැන් උඹ ඔය කියන විදිහට බං. දැන් ඔය එංගලන්තේ, නව සීලන්තේ, ඔය ඕස්ට්‍රේලියාව වගේ රටවල ලේකුන්ට මලාට ෂොට් එකකට යන්න බෑ. ඒ මොකද ඔය ෂොට් වලට යන්න බෑ? ඇයි බං? එහෙ තියෙන හීතලේ හැටියට උන්ට හීන දාඩිය දාන්නේ. ආන්නේ. මම දැකලා තියෙනවා අපේ ගොල්ලොත් ඔය ජර්සි දාලා කටින් දුන්දාගෙනනේ සෙල්ලම් කරා. හරි මස්සිනා සුදු මාතුරු ක්‍රිකට් හැදුවේ යන්නේ හීතලේ නැති කර යන්න තමයි. හැබැයි ඉතින් කොච්චර හීතල තිබුණත් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා එක දිගට පාර දීගෙන යනකොට ඕන සුදු මහත්යෙකුට වුණත් හින්දාඩිය දාන්න පටන් ගන්නවා අන්න ඕක තමයි වැඩේ තාත්තේ මෙයාගේ ක්‍රිකට් හොඳයි තාත්තේ ටෙස්ට් වලට අපේ 2020 වලට මේ හොරියන්නේ ඒ මේ 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 හොර රහස කතා කරන්න ඕනේ ආන තියෙන දේ කෙලින්ම අහපල්ලා අහන්න මාමා අහපන් අහපන් මාමගෙන් අහපන් දන්න දේක් කියලා දෙයි ඉතින් මාමේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔව් මේ ඇඟට එන ඒවට මොකද කරන්නේ? ගහපන්. යකෝ තරුණ කොල්ලෙක් කහන කතාවද ඔය? මම පුතේ බොරු කියන්න ඕනේ අයියේ. මම ක්‍රිකට් ගැව්වේ නෑ. මං ගැව්වේ එල්ලේ. හැබැයි මං ඇඟට ආපු ඔක්කොටම ගැව්වා. ඔක්කොටම ගැව්වා. එකක් ඇරියේ නෑ. මුංගේ අම්මට තමයි හවුනේ. ඒ මස්සිනා? මන් දැන් කොට ගහනවා. එයි. හරිද? තරුණ දරුවෙක් ඉස්සර ප්‍රශ්න වලට උත්තර දෙන්නකොට ටිකක් සංවරව උත්තර දී බං. ඈ? හරි හරි. හරි. දැන් පුතේ පුතා මොකද්ද දැන් ඔය ඇඟට එනවයි කියන එකෙන් අදහස් කළේ? ඒ අදහස් කළේ පිච් එකේ මැද බම්පෙල මේ පපු හරියට එන එකට මොකද කරන්නේ? ආ නෝ දැන් නාන්න නේද? හරිම සරලයි. හරිම සරලයි. ඒකනේ සුදු මාතුරු ක්‍රිකට් කීඩාවේ ඔය ආරක්ෂක පියවර වල නිර්මාණය කරලා තියෙන්නේ. ආ නෝ දැන් පපුව කෙලින් බෝලේ වේගෙන් එනවා නම් මොකද කරන්නේ දුවනවා කොට ගහයි හරි හරි කියලා දිනු ළමයා පොඩ්ඩක් දුවන් හන්ද නැතුව ඉඳා ආන්න එහෙම බෝලේ පපුව දිහාට වේගෙන් එනකොට මොකද කරන්නේ අපි බැක් ෆුට් එකට ගිහිල්ලා ආන්න ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කරනවා ඊට පස්සේ ෂොට් එකකට යන්න පුළුවන් ඊටත් ඉහළින් මූණට කෙලින් බෝලේ බවුන්ස් වෙලා එනවා නම් අන්න මොකද කරන්නේ ආන්න අපි පාත් වෙලා බෝලේ නිදැල්ල යන්න ආරිනවා ආ ලීව් කරනවා ආ ලීව් මේ බවුන්ස් වලට උඹ පාත් වෙන්නේ ඇයි බවුන්ස් කියන්නේ බා ගොඩක් උඩින් එන බෝලනේ ඉතින් උඹලා දෙන්නගේ උසේ හැටියට ඉතින් ඒකට පාත් වෙන්න ඕනේ
උඹලා හිතන් හිටියත් බෝලේ උඩින් යයි උඹලා බයි නැතු හිතන් හිටා මා උස මිනිස්සු වගේ කතා කරපො හරි හරි මාමේ එතකොට මේ අර ස්ලින්ග් අත මොකද කරන්නේ ඒක තමයි මම අර ගාඩ් එකක් දුන්නේ දාගනින් ඒක මොකද මොකද ස්ලින්ග් මොකද ස්ලින්ග් කියන්නේ ඔය ස්ලින්ග් 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 කියන්නේ මොකද ස්ලින්ග් කියන්නේ අයියෝ ඒක ඇවිල්ලා මාමේ කෙලින්ම කකුල් දෙක අස්සටම එන එක ආ පුතේ යෝකර් බෝලේ යෝකර් බෝලේ යෝකර් බෝලේ කියන්නේ මස්සිනා හොඳ ෆාස්ට් බෝල කෙනෙකුට තියෙන හොඳ වෙපන් එක හොඳ වෙපන් එක මාමේ මට ඕනේ යන්නේ ඒ යෝකර් පන්දුවට හය පාරක් ගාන පාරක් ඉගෙන ගන්න ස්ට්‍රෝක් ආමුදුරුවනේ කවදාවත් කරන්න එපා පුතේ කවදාවත් කරන්න එපා ඇයි පවු සිද්ධ වෙනවද ඈ බං එතකොට බෝලර් දුවන්න පටන් ගත්ත හැටියම අපි මොකද කරන්නේ අන්න පිට උස්සනවා බැට් අප් හරි ආ ඊට පස්සේ බෝලේ පිච්චෙන තැනට ගිහිල්ලා අපි ෂොට් එකට යනවා අපෝ හොම ගල් පිළිම වගේ ඉඳලා හරියන්නේ නැහැ මාමේ හයි අපි බෝලගේ ටාගට් එක මඤ්ඤම් කරන්න ඕනේ ඒ මොකද්ද බං මඤ්ඤම් කියන්නේ මොකද්ද ක්‍රිකට් වල අලුත් වචනයක්ද මඤ්ඤම් දන්නේ නැද්ද මාමා බෝලයක් දාන්න මම මඤ්ඤම් කරලා පෙන්නන්න ආ එතකොට දැන් මම බෝලර් ඔව් හරි මං කීප් කරන්න මේ මං කීප් කරන්න මේ අනේ මේ මා තාත්තේ මේ පැත්තකට වෙලා ඉඳපන් මේ සර්මයි බෝලේ දෙකම බිබිම අහලා ගන්න නැතු ඔන්න පුතා එනං හරි පුතා බැට්ස්මන් හරි මම බෝලර් හරි හරි මාමා මඤ්ඤම් කරලා පෙන්නන්න පුළුවන් අපි දෙන්නම මඤ්ඤම් කරහන් හරි දාන්න හරි මෝඩයාගේ පාර එතකොට සුදු මහත්තුරු හදලා තියෙන්නේ ක්‍රිකට් වල ඩිෆෙන්ස් ඇන් ඩ්‍රයිව් හරි දැන් ඉස්සරහට වැටෙන බෝලෙට අපි ෆෝවර්ඩ් ඩිෆෙන්ස් හරි හරි ඒ බෑ එතකොට පිටිපස්සට වැටෙන බෝලෙට මොකද කරන්නේ ආ බෑක් ෆුඩ් ආ හරි එතකොට ලකුණු ගන්න ඕන නම් ඔය තියෙන්නේ පුතේ කව ඩ්‍රයිව් තියෙනවා ස්ට්‍රේට් ඩ්‍රයිව් තියෙනවා ඔන් ඩ්‍රයිව් තියෙනවා එතකොට ස්කෝර් කට් තියෙනවා ලේක් කට් තියෙනවා මතක් කරන්න බෑ ඔය ලේක් කට් එක මතක් කරන්න බෑ ඒ මොකද ඕක තමයි මට කෙලවුනේ ඒ කට් එක ගහන්න කියලා තමයි මම කසාදු වලින්ද සිද්ධ වුනේ මට ඈ ඒම කේස් එකක් තාත්තා මට කියලා නෑ ඒම උඹට නෝ කිව්වට ලේක් කට් එකේ ප්‍රතිඵලය තමයි උඹත් කතා කරන්න බෝ දෙයි මොකද්ද මොකද්ද මස්සිනා ඒ ඒ කතාවේ තේරුම ඔය ලේක් කට් එක කියන්නේ මොකද්ද දැන් ලේක් කට් එක කියන්නේ මස්සිනා බෝලේ යන්න ඇරලා මෙහෙම පිට දාලා ගන්න එක අන්න දාලා ගන්න එක තමයි මට බැරි උනේ ඕකෙන් තමයි ගැලවුනේ ඕක තමයි ගැලවුනේ මට කරන්න බෑ. හරි 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 හරි. දැන් එතකොට ලේට් කට්. හරි. ලේට් කට් එකෙන් තමයි ඔක්කොම ගියේ. දාස්සනේ. ටිප් ගියා නෙමෙයි. ආ ඒ කියන්නේ පොළුම ගලවලා ගියා. ටිප් කට් එක නෙමෙයි පොළුම ගලවලා. පොළුම ගියා. අප්පච්චි එහෙනම් ඒක මම මට පෙන්නන්න බෑ ලේට් කට්. ඒක තමයි මස්සිනා. ඕකට එකම හේතුව මොකක්ද දන්නා? නිවැරදි තාක්ෂණයට පහර එල්ල නොකරන එක. දැන් පුතා ක්‍රිකට් වල ඉදිරියට යන්න ඕන නම් මගේ පුතේ ඔයා දැන් ගෝනු වෙන කෙනානේ නිවැරදි තාක්ෂණයට හරියට පාර දෙන්න ඉගෙන ගන්න ඕන. ක්‍රිකට් ඉගෙන ගන්න ඕන නිවැරදි. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ඈ? නිවැරදි තාක්ෂණයට නැති වුණොත්? නැති වුණොත් ඉතින්. නැති වුණොත් ඉතින්. මට උනානේ. මේ මේ අම්මා පල්ලම් මේ තාක්ෂණක් ඇත්තකට මට පියාගෙන ඉඳහම. මාමේ මේකයි මොන තාක්ෂණයෙන් හරි මට ඕනේම ලකුණු ටික වැඩිපුර ගන්න. ඔව්. මට ඕනේ ඇත්තටම මාම මෙච්චරයි. බෝල 20ට අඩුවෙන් 50ක් මට දාගන්න ඕන. උඹට මොකද්ද තියෙන කුලප්පෝ ඒ? ඈ 50 ඔච්චර 20ට අඩුවෙන් දාන්න කුලප්පෝ මොකද්ද? දැන් බලපන්කො මං. ඈ
මම ඉස්සර මගේ ටීම් එකේ ඕපන් බැට්ස්මන් හරිද ආ එතකොට අපි ගහපු ෆස්ට් ටෙස්ට් එකේ මගේ ෆස්ට් 50 දැම්මේ තුන්වෙනි දවසේ මම ආ කවද ෆස්ට් 50 දැම්මේ තුන්වෙනි දවසේ අප්පද බෝල එතකොට දවස් කීයක් ක්‍රිකට් ගියාද ඒ කාලේ පුතේ අපි දවස් 6ක් ගහනවානේ 6ක් 6ක් ගහනවා ඔව් දවස් 3ක් එක දිගට ගහගෙන ගිහිල්ලා හතරවෙනි දවසේ ඔන්න රෙස්ට් ඩේට් එක නිවාඩු දවස ඊට පස්සේ ආයේ ඉතුරු දවස් එක ඊට පස්සේ ගහන එතකොට රෙස්ට් ඩේට් එකේ මොකද කරන්නේ ආ රෙස්ට් ඩේට් එකේ ඉතින් අර පැහැර හැරිච්ච ගෙදර රාජකාරී ටික එදා දවසේ ඔක්කොම කරනවා ඒ කියන්නේ ඉතින් පවුලට කඩේ යනවා එතකොට බල්ලා නාවනවා පූසා නාවනවා තනකොළ උදළු ගන්නවා ඇඳුම් ඉස්ත්‍රි කරනවා ඒ ඔක්කොම කරලා පහුව දාවිලා ආපහු මැච් එක ගහනවා අප්පද බෝල එතකොට වැස්සොත් එහෙම වැස්ස අන්න පුතේ ජොලි වැඩි වැස්ස වහිනකන් අපි පැවිලියන් එකට එලා සින්දු කියනවා මම. ඒ දවස් 6ම 16 කියන්නේ දවසක් ඔය අස්ගිරියේ ග්‍රවුන්ඩ් එකේ අපි දවස් 6ක මැච් එක ටෙස්ට් මැච් එකක් ගැහුවා. දවස් 6ම වැස්ස දවස් 6ම අපි පැවිලියන් එකේ ඉඳලා ආයෙම නැති සින්දු කිව්වම තමයි. එතකොට ඉතින් දැක්කත් නිස්සෙනවනේ. දවස් 6ක් කියන්නේ උඹලට සින්දු තිබ්බද ඒක? නෑ ඉතින් අපි ක්‍රිකට් බෑග් එකේ සින්දු පොත් තුන හතර දාගෙන යනවනේ මස්සිනා. ඒකයි. එතකොට දැක්කත් නිස්සාවනේ. ඒ කවුද මගේ? දක්වත් ලුයිස් වැස්සම එනවනේ නෑ නෑ එයා විතර නෙමෙයි කට්ටියම ඇවිල්ලා අර මෙහෙම ග්‍රවුන්ඩ් එක වහන්නේ නේද ඒගොල්ලෝ නෑ 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 ඒ ග්‍රවුන්ඩ් බෝයිස් නනේ හැබැයි දක්වත් ලුයිස් නනේ ඔය කිසිම වැස්ස දවසක නෑ මාමේ ඇවිල්ලා ටාගට් එක හදලා දෙනවනේ ගහන්න මේ ගණන් හදලා ආ එයා මේ අලුත් ගණන්කාරයෙක්ද ආ දක්වත් ලුයිස් අලුත් ගණන්කාරයෙක් කියලා හරි 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 හරියන්නේ හරියන්නේ මේ තාත්තේ මේක හරියන්නේ නෑ තාත්තේ මෙයාගේ හොඳයි ක්‍රිකට් හොඳයි ටෙස්ට් මැච් වලට අයි පුතේ පුතේ මම දන්න පාරවල් වලින් නම් උඹේ ඔය අලුත් ක්‍රමයට මට කියලා දෙන්න මගේ දැනුතුකම මදි මේමයි මාමේ මට 20යි 20ට මමයි මට ෂොට් ටිකක් හොයන්නේ හරිද මාමේ ඉතින් මට ෂොට් ටිකක් කියලා දෙන්නකො දැන් බලන්න වන් ඩේ එකකදී අනිවාර්යයෙන්ම 300ක් 350ක් ගන්නවා 2020 එක අනිවාර්යෙන් 250නවා ඉතින් මට අලුත් ෂොට් ටිකක් ඕනේ පුතේ මම පරණ ෂොට් කාර්යයනේ ඒක තමයි ගියේ මගේ දැනුමෙන් උඹේ ඔය පාරවල් රෙජිස්ටර් කරගන්න බැරි වෙයි නෑමයි අයියේ දැන් කොල්ලගේ අලුත් ෂොට් ටිකක් තියෙනවා උඹගේ පෙන්නමකෝ කියලා අලුසොත් මගේ තියෙනවනේ මං. එහෙම නේද? ඇයි මාමේ රිවර්ස් ස්ලිප් එක? මේ මාව මෙහෙම ගැව්වා. ආහා. හා? හරි හරි. ඉතින් ෆ්ලික් එක? ආ. ඒවා තියෙනවා. හරි හරි. එතකොට අර කරකොල ගහන්නේ හෙලිකොප්ටර්. ආ හෙලිකොප්ටර් ෂොට් එක. අම්මා පල්ල දැන් එහෙමත් ෂොට්ස් තියෙනවා. හෙලිකොප්ටර්. ඒ නෑ හෙලිකොප්ටර් ඒකට මාස් නෑ. හිතා හිතා වෙනකොට රොකට් ෂොට් එයි, පැරෂුට් ෂොට් එයි, කපීර් ෂොට් එයි, සබ්මරින් ෂොට් එයි. එයි එයි අපේ කොල්ලෝ දක්සයිනේ. ආ. අලුත් අලුත් ඒවා හොයලා ගන්නවා. හරි. ඉතින් මාමා මාමගේ පරණ ෂොට් එක අපිට දෙන්න. ඔව්. අපි අපේ අලුත් ෂොට් ටිකත් එක්ක අපි යනවා පුතේ දැන් මට කියන්න තියෙන්නේ බං ඔය ඉස්සර ඉතින් මගේ දැනුම අනුව උඹට උපදෙස් දෙන්න මම දැනුවත් මදි අනිත් එක දැන් ඉස්සරට වැඩිය ක්‍රිකට් ඉතාම දියුණුයි අදට වැඩිය ඒක හෙට වෙනස් වෙනවා හෙට වෙනකොට තවත් වෙනස් වෙනවා ඉදිරියට තවත් වෙනස් වෙනවා ඒකින්ද පුතේ මාත් ආසයි මොඩර්න් ක්‍රිකට් ගැන ඉගෙන ගන්න හරි අනේ ඒක නිසා මාවත් උඹලා ටීම් එකකට මන්දාගන්නේ කොහොමද? ඉතින් මාව එන්නකෝ. ආව. අපි ටීම් එකට එන්න. අපි දෙන්නම් අපේ අලුත් ෂොට් ටික වා. හරි මම දෙන්නම් මගේ පරණ ෂොට් ටික. අපි දෙන්නම එකතුලා දෙමු කොහොමද කියේ? ඒකනේ කියන්නේ. එහෙනම් යන්න පුළුවන් ප්‍රැක්ටිස් කරන්න. මේ කොහෙද මං උඹ මේ වයසක මනුස්සයව අරගෙන යන්නේ? මේ මනුස්සයට පුළුවන් ද උඹලත් එක්ක ගිහිලා ඔය ක්‍රිකට් ගහලා උතන දඟලන්න? මේ 60 පිරිච්ච මනුස්සයා. මේ මාසිනා උඹ 60 පිරුණා කිව්වේ මටද? ඔය ජය අයියට තමයි 60 පිරුණානේ. මට මට ක්‍රිකට් මතක් වෙනකොට හැට නිකන් 18 වෙනවා අන්න ඒක දැනගනි. හයි යම් මචං. යක් මචං. ආ මේ මචං නෙමෙයි පුතා මාමේ මම පුතා. හරි යම් පුතා යම් මචං. හරි මේ 18 60 පිරුණාම 18 වෙනවා ක්‍රිකට් මතක් වුණාම. අප්පට සිරි. මොන ෂොට් වලද ඇයි දන්නේ? අයියේ ලේට් කට් එකට නම් යන්න එපා. අයියේ